ආයුබෝවන් 2020 වසර මේෂ ලග්නයට බලපාන ආකාරය තමයි අද පළමුව සඳහන් කරන්නේ මම. විශේෂයෙන් මේෂ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති කුජ අටවැන්නේ ත්‍රිබුධ ගුරු ශනි කේතු නවවැන්නේ සිකුරු දසවැන්නේ සඳු 11වැන්නේ රාහු තුන්වැන්නේ ගෝචර කරමින් ආරම්භ වෙන මේ වර්ෂය යහපත් ප්‍රතිඵල ගෙන දෙන වර්ෂයක් ලෙස විග්‍රහ කරන්න පුළුවන්. විශේෂයෙන් ධනය අතින් බැලුවම ගොඩක් අය කල්පනා කරන්නේ ධනය මට කොහොමද ආර්ථික තත්ත්වය මේ වසරේ කියලා. ඔන්න මේෂ ලග්න හිමියන්ට ධනලාභ හදිසි ධනලාභ විශේෂයෙන් මුදල් ලාභ ලැබීමට નિયમિતයි මේ වසර තුන. රැකියාවේ වැටුප් වැඩිවීම මේ කියන්නේ උසස් වීමුත් ලැබෙනවා. උසස් වීම ලැබෙනකොට රැකියාවේ වැටුප් වැඩි වෙන තැන්පත් ධන එක්ලස් කිරීමට වැඩි දියුණු කිරීමට ඉතා යහපත් කාල. මුතුමෙනි රත්තරම් රිදී ආභරණ විඳන ලාභ ලැබෙනවා. එවැනි වෙලදාම් වල කරන අයට අධික ලාභ ලබන මොන රැකී ආරක්ෂාව ගැන කතා කරොත් වෙළඳ ව්‍යාපාර වල නිරතයට ඒවායි අධික ලාභ ලබන්න පුළුවන් වසරක්. ආදායම වැඩි වෙන වසර වර්ෂයේ මැද භාගයෙන් පසු තනතුරු වලින් තරමක් දුරට පහළ වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. උසස් වීම වලට බාධා ඇති වෙන්න පුළුවන් ඒ වසර මැදදී. ගෘහ ජීවිතය ගැන කතා කරොත් මේෂ ලග්න හිමියන්ට වර්ෂ ආරම්භයේදී සිතට සතුට ගැන කරුණු යෙදෙනවා. සතුරන්ගෙන් ජය ලැබෙනවා. ආගමික කටයුතු වල නිරත වෙනවා. මිත්‍රයන්ගෙන් උපකාර සැලකිලි ගරු නම්බුලාම ලැබෙනවා. සතුරන්ගෙන් ඈත් වී වාසය කිරීමට ඉඩ ලැබෙනවා. තමා මෙතෙක් උත්සාහ කරන ලද ක්‍රියාකාරකම් වලින් සතුටදායක ප්‍රතිඵල අත් වෙන වසරක්. අලුතෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න හොඳ වර්ෂයක්. ඥාතීන්ගෙන් සැලකිලිය ආදරය කරුණාව ලැබෙන වසරක්. දුරබැහැර වන්දනා ගමන් විදේශ ගමන් බිමන් සහ ප්‍රීතිමත් විනෝද ගමන් යාමට අවස්ථාව ලැබෙන ජීවිතයේ වාසනාවන්ත වසරක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කම දෙන සිත් සතුට ඇතිවන ප්‍රිය සම්භාසන ප්‍රවත්වීමට ඉඩ ලැබෙනවා. දුරබැහැර පළාත්වල පදිංචි වීමට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනය ගැන කතා කරොත් ඉගෙන ගන්න වයස දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ඉතාම යහපත් වසරක් තමයි මේෂ ලග්න හිමියන්ට මේ 2020 වසර. ගණිත විද්‍යාංශවල විශේෂයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ට වඩා යහපත් ප්‍රතිඵල ඇති කරනවා කියන්නේ ඒ කියන්නේ විභාගෙන් ඒ වාණිජ මේ සයන්ස් කරන අයට විශේෂයෙන් හොඳ ප්‍රතිඵල අත් වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සෞඛ්‍ය තත්ත්ව ගැන කතා කරොත් මේෂ ලග්න හිමියන්ගේ ශරීර සනීපයේ යහපත් වෙනවා. කලක සිට තිබුණු ලෙඩ රෝග සුවාතට හැරෙනවා. නමුත් ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න පුළුවන් වසරක් ලෙස පෙන්වා දෙනවා. උගුර ආබාධ ඇති වෙන්න පුළුවන්, දන හිස්සලා ආබාධ ඇති වෙන්න පුළුවන්, ආතරයිටිස් වගේ රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. ඒ නිසා රාත්‍රී කාලයට සවස් කාලයට ඔට්ටෝට නැතුව එක උණු වතුර නැතුව ඇඟපත සෝදනවා නම් ඒ මේ ආතරයිටිස් රෝගේ උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා එවෙන් ප්‍රීවිසම් වෙන අපි යමක් කිව්වම තවන්ට ඒ ලෙඩ රෝග මතුවලා තියෙනවා නම් එවෙන් බැහැර වෙන්න. දැන් ආතරයිටිස් රෝගීට නෙමෙයි රෝග 300 ගානකටම ප්‍රත්‍යක්ෂ ඖෂධය මොකද්ද? මුරුංගා. කන්නේ නැහැනේ මිනිස්සු. මුරුංගා කොළ, මුරුංගා කරල නෙමෙයි ගුණේ තියෙන්නේ. මුරුංගා කොළ ලැඟේ සියලු විස නැති කරන දිව්‍යම ඖෂධයක් මුරුංගා. මුරුංගා මලවල කෑවොත් සතියේ තුන් පාරක් බලන්න පුළුවන් තමුන්ගේ ලෙඩ රෝග වලට මොනවද කියලා වෙන්නේ. හැදෙන්න තියෙන ලෙඩ රෝග පවා ඉවත් වෙනවා. ලී පිරිසිදු කරනවා. එහෙම දේවල් ආහාරයට ගන්න ආතරයිටිස් තියන අය මේක ඉන්දියාවේ මුරුංග කුඩු කරලා ඇමරිකාවට යවලා ඇමරිකාවෙන් ටැබ්ලට් එක අදලා අපිට විකුණනවා. මෙච්චර මුරුංග තියෙන රටක් මුරුංග කොළ කන්න පුරුදු වෙන්න මෙහෙම විටමින් වර්ග ගණනාවක් තියෙනවා. ශරීරයේ විස, මේ ලේ ධාතුවේ තියෙන විස, අනවශ්‍ය දේවල් මේ සියල්ල ඉවත් කරන්න පුළුවන් මුරුංග වලට විතරයි. ඒකනේ ඉස්සො දැල්ල වගේම හදනකොට මුරුංග ටිකක් දාන්න, ඇච්චාරු හදනකොට මුරුංග පොත්තක් දාන්න විස නැති වෙන්න. ඉතින් මම මේෂ ලග්න හිමියන්ගේ සුබ දවස් ගැන සඳහන් කරනවා. ඉරිදා අඟහරුවාදා සෙනසුරාදා. සුබ වර්ණය රතු සහ නිල්. සුබ අංක කියනවා නම් 1 2 4 5 7 9. සුබ මැණික් රතු කොළ රතු මැණික් කියලා පෙන්වා දෙනවා. තෙරුවන් සරණයි. ආයුබෝවන්. 2020 උෂභ ලග්නයට කොහොමද කියලා තමයි
ඊළඟට මම විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් වෘෂභලග්න හිමියන්ගේ වසර ආරම්භයේදී ලග්නාධිපති සිකුරු පුණ්‍යස්ථානයේ සඳු දසවැන්නේ, රාහු දෙවැන්නේ, කුජ හත්වැන්නේ, බුධ ගුරු ශනි රවි කේතු අටවැන්නේ ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට කිසිසේත්ම සුබදායක වසරක් හැටියට නම් කරන්න බෑ. මෙන්න මෙහෙම කිව්වම හිතමනාප කරගන්නවා. දැන් මේක අඩංගු වෙන්නේ සෙනසුරු මහ දසාවක් යනවා නම් අතුරු දසාවක් ගත කරනවා නම් පමණයි. නැත්තම් ඔබට මේ කියන தත්ත්වය බලංගු නෑ. ඒක තේරුම් ගන්න. මම මේ කියන සමහර දේවල් සමහර මිනිස්සුන්ගේ ඔළුවට යන්නේම නෑ. යාළුවල පසක් කරගන්න මම දන්නේ යාළුවගේ විඥානය හරිම දුර්වලද කියලා තේරුම් ගන්නෑ හරියට. සමහරු ඉන්නවා හරියට බලන්නේ නැතුව කියනවා මේක නෑ අරක නෑ කියලා. බැලින්න මේ දාලා තියන්නේ අපි ඔක්කොම දේවල්. ධනය තින් කතා කරොත් ධනලාභ නැති වසරක් හැටියට තමයි හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නිකරුණේ ධනහානි වෙන්න පුළුවන්. තමාගේ ධනය අනුන් විසින් පැහැර ගැනීමට ඉඩ තියෙන වසරක්. අන්යයට දුන් මිල මුදල් නැවත නොලැබී යනවා. ආදායම් මාර්ග අවහිර ඇති වෙනවා. වියදම් අධික වෙනවා. අනුන්ගෙන් තමාට ලැබෙන ධනය වහා නැති වෙනවා. බැංකුවල තිබු මුදල් තැන්පතු අඩු වෙනවා. ඔන්න උසමලක් නැහිමියෝ ඉහළම් පන්ති පිරිසක් ඉන්නවනේ මේ රටේ කැසිනෝ ගහන. ඔන්න කැසිනෝ ගහුවොත් ඉතින් ඉවරයි. තමන්ගේ ජීවිතේ ඒ වැනු ප්‍රවේසම් වෙන්න සූරා සූදුවේ උසමලක් නැහිමියෝ. රැකී රක්ෂා ගැන කතා කරොත් 2020 වර්ෂයේ උසමලක් නැහිමියන්ට රැකී රක්ෂා කටයුතු සොයා ගැනීමට උනන්දු උත්සාහය ඇති කරගන්න ඕන. රැකියා ස්ථාන මාරු සහ දුරපළාත් වලට යාමට සිද්ධ වෙනවා. වර්ෂයේ මුල් භාගයේදී රැකියා වෙනස් වීමක් සිදු වෙනවා. වෙළඳ ව්‍යාපාර වලින් කරදර මතුවෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. ගෘහ ජීවිතය ගැන කතා කරොත් අවුල් වියවුල් වලට හසු වෙනවා. නොයෙක් වැදගත්කමකට නැති දේවල් සඳහා ආරවුල් ඇති කරගන්නවා. දුර දිග නොලබා ඉක්මන් කමින් කරන කතාව නිසා නොහිතන විදිහේ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිද්ධ වෙනවා. පවුලේ සමගිය අඩු වෙනවා. පවුලට කිට්ටු කෙනෙක් ඈත් වෙන විවාහ වයට මේ නම් තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීපාදී තදබල අපල ගෙන දෙනවා. ගර්මණී කාන්තාවන්ට මේ කාලයේ බොහෝ සෙයින් පරිස්සම් වෙන්න ඕන කාලයක්. තරමක කරදර සහිත කාලයක්. කෑමීමවා සපයාගැනීම අමාරු කාලයක්. ශාරීරික වෙහෙස ඇති කරන ගමන් බිමන් යාමට සිදු වෙනවා. තමාට සිටි ආධාරකරුවන් නැති වී යනවා. තමාට වඩා යහපත් අයගේ රැවටීම් වලට හසු වන්නට ඉඩ තිබෙනවා. ස්ත්‍රී නිසා ආරවුල් වලට හසු වෙන ගෙදරදොර අඩදමරකම් ඇති වෙනවා. හැබැයි 2020 ජනවාරි 24 න් පස්සේ මේ තත්ත්වයේ තරමක් අවම වෙනවා කියලා කියන්න ඕන. සෙනසුරු පුණ්‍යස්ථානෙට එන නිසා උෂම ලග්න හිමියන්ගේ දැන් අටවැන්නේ ගමන් කරන්නේ. ඒකයි මේ නරක தත්ති. අටවැන්නේ ගමන් කරනකොට සෙනසුරු වගේ ග්‍රහයේ මොනවද කරන්නේ ති කරදර? අෂ්ටම ඉරාෂ්ට කියන්නේ ගත කරන්නේ. අධ්‍යාපනය ගැන කතා කරොත් විභාග වලින් සමත් වෙන්න පුළුවන්. ඉතා පහසු කාලයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යාපන தත්ති හොඳයිනේ. නමුත් අලුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා පිටපළාත් වලට විදේශගත වීමට පවා අවස්ථාව උරුම වෙනවා. ශරීර සනීපය දුර්වල කරනවා. මුඛාශිත රෝගාබාධ වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. විශේෂයෙන් දත්වල ආබාධ ඇති කරන වීදුරුමස් දියවීම වගේ රෝග සමහරට තදබල අසනීපයක් සෑදී ලොකුවට ප්‍රතිකාර කිරීමට සිද්ධ වෙයි. බෝ වෙන වසංගත රෝග මේ දවස්වල කවුරුත් දන්නවා. අර මීයකුගේ වෛරසයක් නිසා ඇති වෙන දින හතරක පමණ කියන්නේ මහන්සි නැවි එක්තෙන් බෙට්ලස් කරන්න ඕන උණක් තමයි දැන් හැදෙන්නේ. මේක ලංකාවේ මේ වෙනකොට හැමතැනම වගේ බහුලව ව්‍යාප්ත වෙනවා. මේ මීයකුගෙන් තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඉස්සර උණක් ඇදුනම දවසයි තෙල් ටිකක් මතුරලා ගාපු ගමන් උණ බහිනව හොඳයි. අද තත්ත්වයන් වෙනස් බලන්න. ඒක නිසා ලෝකේ දිනුවා සමග අනිත් පැත්තට අනිතු විපාක ගෙන දෙන දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා විශේෂයෙන් තමන් පිරිසිදුතාවය අපිරිසිදුකම නිසා තමයි ගොඩක් ලෙඩ රෝග ඇති වෙන්නේ. තමන් යම්කිසි කඩේකින් වුණත් තේ බොනවනම් හැමදාම තේ බොනවනම් කැන්ටින් එකක වුණත් වෙන්න පුළුවන් වැඩ කරන ආයතනේ. තමන්ට වෙනම මග් එකක් භාජනයක්
අරන්දීල තියන් නම ගහල මේ භාජනයට මට තේකද මෙතකොට මේ වෛරස් වුණ වගේ රෝගල් ගොඩ එහෙම කෝප්ප වලින් අනින් අය බොන වීදුරු වලින් වතුර බියොමනේ ඇති වෙනවා කියන්නේ. ඒක නත් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද සෞඛ්‍ය තත්ත්වය දුර්වල නිසා එහෙම කිව්වේ. සුබ දවස් හැටියට පෙන්වා දෙන බදා සිකුරාද ඉරිදා දවස් සුබ වර්ණය සුදු ක්‍රීම් පාට කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සුදුයි ක්‍රීම් පාටයි. සුභංකය 6. සුභ මැණික් දියවන්ති සුදු මැණික්. දියවන්තියක් පළඳින්න අමාරු වෙන කැරට් භාගයක එකක් ලක්ෂ 3-4ක් වෙනවා. එහෙනම් සුදු මැණික්. රයිට් සපාය. මේකත් පළඳින්න රුපියල් 20,000කට වඩා යන්නේ නැහැ කැරට් එකට වැඩි කැරට් එකට වැඩි ගලක් පළඳින මොන මොන ජීවිත කාලයට පළඳින්න ඕනේ මැණික. මුසමලක් නෙමියෝ. දියවන්තිය හෝ ඒ රයිට් සපා සුදු මැණික්.
ඊළඟට අපි පටන් ගන්නවා කටක ලක්ෂණ 2020 වසරේ ඇතිවන සත්‍යයන් පිළිබඳව කතා කරන්න. කටක ලක්ෂණයට කටක ලක්ෂණ උපන්න අයට ලක්ෂණාධිපති සඳු 8 වෙන්නේ තමයි වසර ආරම්භ වෙන්නේ රාහු 12 වෙන්නේ කුජ 5 වෙන්නේ. රවි ගුරු බුදු සනිසා කේතු 6 වෙන්නේ සිකුරු 7 වෙන්නේ. ගෝචර කර්මින් ආරම්භ වන මෙම වර්ෂයේ ඔබට යහපත් වර්ෂයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. ධනය අතින් ගත්තෝ නිශ්චල ධනහානි සිද්ධ වෙනවා. දේපල නැතිවීමට ඉඩ තියෙනවා. සතුරු කරදර පැමිණෙනවා. සොර සතුරන් නැති වෙන්න පුළුවන්. මිල මුදල් අතින් නිතරම අගකීකම් අධික වියදම් ඇති කරන වෙනද ව්‍යාපාර වලින් අලාභ පාඩු සිද්ධ වෙනවා. රැකී ආරක්ෂාව ගැන කතා කරොත් 2020 වසරේ කටක ලක්ෂණ හිමියන්ගේ රැකියාවේ වෙනස් වීම ස්ථාන මාරු අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. රැකී ආරක්ෂාව හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. එනම් තමන් අවංකව තමන්ගේ රැකියාව කරන්න ඕන. නියමිත වෙලාවට පැමිණිලා හරියට තමන්ගේ රාජකාරිය කරොත් රැකියාවට එහෙම කරදරයක් වෙන්න මෙන්න මේ වගේ අපල තියන අය ඒවා වෙලාවට කරන්න. ඒකයි කරන්න ඕනදී. බුද්ධිමත්ත කරන කියන වැඩපළ වලින් ලාභ ප්‍රයෝජන අඩු වෙනවා. රැකී ආරක්ෂාව වලින් පහළ වැටුණ නැවත ඒ තත්ත්වයෙන් නැගී සිටීමට ගන්නා සියලු උත්සාහයන් ප්‍රතිඵල සාර්ථක වෙන්න පුළුවන්කම තියෙනවා. ගෘහ ජීවිතය ගැන කතා කරොත් කායික චිත්‍ර පීඩා ලබන්න පුළුවන් අනියම් ස්ත්‍රී සැප ලැබෙන, කම් සැපද ලැබෙන, අනුන්ගේ විවාහාදියට මඟ පෙන්වීමට තමාට පුළුවන්කම ලැබෙන, පදිංචි ස්ථානයේ වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. අද උත්සාහයෙන් කරන වැඩ වලින් ප්‍රයෝජන ලැබෙන මේ කාලයේදී තමා තුල තිබු මනුෂ්‍ය ගුණ ධර්ම බොහෝ දුරට හීන වී යනවා. නිතර පහය කනගාටුදායක වූද, සිත්තැවුල් කරන්නා වූද කටයුතු සිද්ධ වෙනවා. නිෂ්ඵල වූද, වේදන් අධික වූද, ගමන් බිමන් යාමට සිදු වන දරු ශික්ෂා ආදී අපල දායකයි පවුලින් වෙන් වී දුරබැහැ පළාත් තුළ යාමට සිද්ධ වෙනවා. එසේ නැතෝ ගුරුවරුන්ගේ මෙන්වීමට සිද්ධ වෙන තමාගේ නම නරක් කර බොරු චෝදනාවලට අසුවන තමාට විරුද්ධව නඩු හබෝලට පැටලෙන්නට ඉඩ තිබෙනවා. අධ්‍යාපනය ගැන කතා කරු විභාගවලින් ලැබෙන ප්‍රතිඵල යහපත්. විභාගවලින් ලැබෙන ප්‍රතිඵල අයහපත් කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. විභාග අසමත් වීමට ඉඩකඩ වැඩි වෙනවා. දාර්ශනික හා කාර්මික විද්‍යාවන් පිළිබඳ ඉගෙනීම නිරත වෙන ශිෂ්‍යයන්ට නව සොයා ගැනීම පිළිබඳ ඉගෙනීමට අවස්ථාව ලැබෙනදී අපේ රටවල ඒවත් අඩුයිනේ. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කියලා එකක් තියෙනවා, මෙලව රහක් නෑ. හිටපු ඇමතිවරු වයසක ගිහිපුලා ස්නායු ආබාධ තිබිච්ච අය තමයි මේකට පත් කරේ. මේක බලන්න මේ රටේ මොන තරම් අලුත් දේවල් සොයාගන්න තරුණේ ඉන්න රටක්ද. එකම මේ රටේ පහළ වෙච්ච එකම රාජ්‍ය නායකයෙකුටත් ඒ දැක්ම තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයර නම් ඒ දැක්ම තියෙනවා කියලා අපිට පේනවා. බලමු ඉදිරියට නැගති අපේ රට ගැන අපි බලමු. එතුමාගෙන මම අනාමික ගොඩක් කියලා තියෙනවා. ඊළඟට සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරමු. කටකලක් නීමියන්ගේ ඇස්වල ආබාධ ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒ සඳහා සල්ල කර්ම වෙන්න පුළුවන්. දන්නවනේ ඇස්වල 40 පෙන්නම සුද එනවා. මේකත් සුදයින් කරන්න ගියාම සමහරුන්ගේ හැත් එක්කම සිවියත් එක්කම කපලා දානවා තමයි ડોක්ටර්ස් අලුත් මැෂින් වලින්. ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන. තම ශරීරයේ සනීපය දුර්වල කරන අවුරුද්ද. සුබ දවස් හැටියට ඉරිද සඳුද අඟහරුවාද බ්‍රහස්පතින්දා සිකුරාදා පෙන්වා දෙන සුබ වර්ණය සුදු පාටයි පින් පාටයි. සුබ අංකය 249 සුබ මැණික් මුතු. මුතු දාන එක නම් ලේසි නෑ. ඉන්දියන් මුතු ඇට යන රුපියල් 100යි අර හදපු කුති මෙහෙම. මුතු ඇට කෝටි ගණන් වලට යන්නේ, මිලියන ගණන් වලට. නියම මුතු අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් දැකපු නැති අයට. කටකලක් හිමියන්ට ලක්ෂණාධිපති වෙනුවෙන් මුතු තමයි පළඳින්න කියලා තියෙන්නේ. මුතු ඇට පළඳින්න ගලේ සිනේ. මුතු බෙල්ල හිටපු රටක් නේ මේ පැත්තේ තලෙමන්නාන මේ පැත්තේ ඉඳලා තියෙනවනේ. මුතු බෙල්ල සින්දුත් ලියවිලා තියෙන මුතු බෙල්ල ගැන. ඉතින් අන්තර්ජාලයෙන් තමයි මමත් මේ මුතු දැක්කේ. ඉතින් හරිම වටිනා දෙයක්. ඉතින් මේ කටකලක් හිමියන්ට ඒව දුර්ලභය පළඳින්න සිංහලක්නේ 2020 වසරේ සිංහලක්නේට කොහොමද කියලා තමයි ඊළඟට පවසන්න යන්නේ. සිංහලක්නේ උපන් ඔබට 2020 වර්ෂයේ ලක්ෂණාධිපති රවි බුද ගුරු සනිසා කේතු සමග පස්වැන්නේ ගෝචර ගමනේ යෙදෙන අතර කුජ 4 වෙන්නේ සිකුරු 6 වෙන්නේ සඳු 7 වෙන්නේ රාහු 11 වෙන්නේ ගෝචර කරමින්
ආරම්භ වන වර්ෂය යහපත් ප්‍රතිඵල ගෙන දෙන වර්ෂයක් අන්න සිංහ ලග්න හිමියන්ට මෙම වර්ෂය යහපත් වර්ෂයක් හැටියට පෙන්වා දෙනවා. ධනය නොඑක ආකාරයේ සුළුසුළු දයාවලින් ලාභ ලැබෙන්නට පුළුවන්. ශනික ධනය කියන්නේ ශනික ධනය කියන්නේ ලොතරැයි වාසනාව ලැබෙන්න පුළුවන්. ව්‍යාපාරවලින් ලාභ ලබන්න පුළුවන්. මිල මුදල් අතින් දියුණුවට පැමිණෙනවා. ඒක නිසා ධනය අතින් සිංහ ලග්න හිමියන්ට 2020 වර්ෂය බොහොම සුබදායක තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. රැකී රක්ෂාව පිළිබඳව ගත්තොත් රැකී රක්ෂා තනතුරු ආදිය ස්ථිර වෙනවා. තමන් මෙතෙක් කල ස්ථිර නැති සේවන අනියම් සේවන ඉදිරියට තමන්ගේ රැකියාව ස්ථිර වෙනවා. යහපත් සේවකයන්ද ලැබෙනවා. රැකී රක්ෂා තනතුරුෙන් උසස් වීම තමාට වාසි සැලසෙන ස්ථාන මාරු ඇති කරනවා. ගෘහ ජීවිතය ගැන කතා කරොත් කලින් තිබුණු තත්ත්වයට වඩා දිනුවට කටයුතු සැලසෙන කලින් වර්ෂයට වඩා ලාභ ප්‍රයෝජන වැඩි වෙනවා. යහපත් වූද මිහිරි වූද උසස් වූද ආහාර පාන වර්ග ලැබෙනවා. ඒවා මිලදී ගැනීමට ඉඩ ලැබෙන ස්ත්‍රී සමග හිතවත්කම් බැඳගෙන ආශ්‍රය කිරීමට ලැබෙනවා. ස්ත්‍රීන්ට පුරුෂයන් සමග එසේම හිතමිත්‍රීමට ලැබෙන සුසු වයස නම් විවාහයටද එතකොට කාමසබ ලැබෙන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ මංගලයක උදා වෙන වසරක් සිංහලක් නෙමෙයි ඉඩම් ගෙවලාදී දීපල ලැබෙන කාලය තම බලය වැඩි වෙන වාසනාවන්ත කාලය තම පිළිවෙල ප්‍රසිද්ධිය ඇති වෙන මේ ජීවිතයේ දීප්තිමත්ම කාලයක් හැටියට මේ වසර හඳුන්වා දෙන්න පුළුවන්. සිංහලක් නෙමෙයින පෞලේ දිනුවට හේතුව පෞලේ පිරිස වැඩි වෙන පෞලේ අයට දූ දරුවන් ලැබීමට හේතුයි. ඒ දරුවෝ කටයුතුන් ප්‍රීතිය සැලසීම ලැබෙන කාලය ප්‍රීති උත්සව පවත්වන්නට ඒ වාට සහභාගී වෙනට අවස්ථාව ලැබෙනවා. දැන හැඳුණු පිරිස වැඩි වෙන සමාජය තුල තමාට හොඳ පිළිගැනීමක් ඇති වෙනවා. හිත මිත්‍රයන්ගා මිතුරන් සමග විනෝද ගමන් යාමට ඉඩ ලැබෙන තම වැට ගැලපෙන ආධාර කරුවන් ලැබෙනවා. රේසුදු ආදියට යන අයට විශේෂයෙන් දිනුම් ලැබෙනවා. ඒවට මන්නම් කියන්නේ මේ දෙකම කරන්න කියලා. ඉඩම් විකුණාටින් ලොකු ලාභ ලැබෙනවා. කොවිතන් කටයුතු නිතර අයට සුපිරි අස්වැන්නක් ගන්න පුළුවන් වසරක්. ඒ වයින් ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන් වසර. අධ්‍යාපනය ගැන කතා කරොත් ඉගෙන ගන්න තරුණ දරුවන්ගේ යකඩ යන්ත්‍ර සූත්‍ර වාහන ආදී කාර්මිකන් සීගෙනීම් වලට වඩා හොඳ වසරක් කියලා තමයි පෙන්වුම් කරන්නේ. මොටර් මෙකැනිකල් පැත්තට තරම විවාහ ගමනේ උසස් ප්‍රතිඵල ලැබෙනවා. ඉගෙනීම දියුණු වන කාලයක්. සෞඛ්‍ය ගැන කතා කරොත් ලෙඩ රෝග තිබුණත් ඒවායින් සුවය ලැබෙන, ශරීරයේ බර වැඩි වෙනවා, ශරීරය පුෂ්ටිමත් වෙන. සුබ දවස් ඉරිදා අඟහරුවාද බදාදා සිකුරාද සුභ වර්ණයේ රතු සුභාංක 1-4 සුභ මැණික් පත්මරාග. පත්මරාග කියන්නේ මැණික් වලින් ඉතාම දුර්ලභ වටිනාම මැණිකක්. දෙලුම් ඇටේ පාටයි හරියට මේ පත්මරාගේ. මුළු ජීවිත කාලෙම මේ පරිඳින්න ඕනේ මැණික ගැන තමයි සිංහලක් නම් හිමියන්ට කිව්වේ තෙරුවන් සරණ. සිංහලක්නේ 2020 වසරේ සිංහලක්නේට කොහොමද කියලා තමයි ඊළඟට පවසන්න යන්නේ. සිංහ ලග්නයේ උපන් ඔබට 2020 වර්ෂයේ ලග්නාධිපති රවි, බුධ, ගුරු, ශනි සහ කේතු සමග පස්වැන්නේ ගෝචර ගමනේ යෙදෙන අතර කුජ 4 වැන්නේ, සිකුරු 6 වැන්නේ, සඳු 7 වැන්නේ, රාහු 11 වැන්නේ ගෝචර කරමින් ආරම්භ වන වර්ෂය යහපත් ප්‍රතිඵල ගෙන දෙන වර්ෂයක් අන්න සිංහ ලග්න හිමියන්ට මෙම වර්ෂය යහපත් වර්ෂයක් හැටියට පෙන්වා දෙනවා. ධනය නොඑක ආකාරයේ සුළුසුළු දයාවලින් ලාභ ලැබෙන්නට පුළුවන්. ශනික ධනය කියන්නේ ලොතරැයි වාසනාව ලැබෙන්න පුළුවන්. ව්‍යාපාරවලින් ලාභ ලබන්න පුළුවන්. මිල මුදල් අතින් දියුණුවට පැමිණෙනවා. ඒක නිසා ධනය අතින් සිංහ ලග්න හිමියන්ට 2020 වර්ෂය බොහොම සුබදායක තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. රැකී රක්ෂාව පිළිබඳව ගත්තොත් රැකී රක්ෂා තනතුරු ආදිය ස්ථිර වෙනවා. තමන් මෙතෙක් කල ස්ථිර නැති සේවන අනියම් සේවන ඉදිරියට තමන්ගේ රැකියාව ස්ථිර වෙනවා. යහපත් සේවකයන්ද ලැබෙනවා. රැකී රක්ෂා තනතුරුෙන් උසස් වීම තමාට වාසි සැලසෙන ස්ථාන මාරු ඇති කරනවා. ගෘහ ජීවිතය ගැන කතා කරොත් කලින් තිබුණු තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සැලසෙන කලින් වර්ෂයට වඩා ලාභ ප්‍රයෝජන වැඩි වෙනවා. යහපත් වූද මිහිරි වූද උසස් වූද ආහාර පාන වර්ග ලැබෙනවා. ඒවා මිලදී ගැනීමට ඉඩ ලැබෙන ස්ත්‍රී සමග හිතවත්කම් බැඳගෙන ආශ්‍රය කිරීමට ලැබෙනවා. ස්ත්‍රීන්ට පුරුෂයන් සමග එසේම හිතමිත්‍රීමට ලැබෙන සුසු වයස නම් විවාහයටද එතකොට කාමසබ ලැබෙන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ මංගලයක උදා වෙන වසරක්
සිංහලක්ම ඉන්නේ නැහැ. ඉඩම් ගෙවලාදී දීපල ලැබෙන කාලය තම බලය වැඩි වෙන වාසනාවන්ත කාලය තම පිළිවෙල ප්‍රසිද්ධිය ඇති වෙනවා. මේ ජීවිතයේ දීප්තිමත්ම කාලයක් හැටියට මේ වසර හඳුන්වා දෙන්න පුළුවන් සිංහලක්ම ඉන්න පවුලේ දිනුවට හේතුව පවුලේ පිරිස වැඩි වෙන පවුලේ අයට දූ දරුවන් ලැබීමට හේතුවයි. ඊදරුවන් කටයුතුන් පීතියේ සැලසීම ලැබෙන කාලය ප්‍රීති උත්සව පවත්වන්නට ඒ වාට සහභාගී වෙනට අවස්ථාව ලැබෙනවා. දැන හැඳුණු පිරිස වැඩි වෙන සමාජය තුළ තමාට හොඳ පිළිගැනීමක් ඇති වෙනවා. හිත මිත්‍රයන්ගා මිතුරන් සමග විනෝද ගමන් යාමට ඉඩ ලැබෙන තම වැට ගැලපෙන ආධාරකරුවන් ලැබෙනවා. රේස් සූදු ආදියට යන අයට විශේෂයෙන් දිනුම් ලැබෙනවා. ඒවට මම නම් කියන්නේ මේ දෙකම කරන්න කියලා. ඉඩම් විකුණාටින් ලොකු ලාභ ලැබෙනවා. කොවිතන් කටයුතු නිතර අයට සුපිරි අස්වැන්නක් ගන්න පුළුවන් වසරක්. ඒ වයින් ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන් වසර අධ්‍යාපනය ගැන කතා කරොත් ඉගෙන ගන්න තරුණ දරුවන්ගේ යකඩ යන්ත්‍ර සූත්‍ර වාහන ආදී කාර්මිකංශය ඉගෙනීම වලට වඩා හොඳ වසරක් කියලා තමයි පෙන්නුම් කරන්නේ මොටර් මෙකැනිකල් පැත්තට. තරම විවාහගමනේ උසස් ප්‍රතිඵල ලැබෙනවා. ඉගෙනීම දියුණු වන කාලයක්. සෞඛ්‍ය ගැන කතා කරොත් ලෙඩ රෝග තිබුණත් ඒවායින් සුවය ලැබෙන ශරීරයේ බර වැඩි වෙනවා. ශරීරය පුෂ්ටිමත් වෙන සුබ දවස් ඉරිදා අඟහරුවාදා බදාදා සිකුරාදා. සුභ වර්ණයේ රතු සුභාංක 1-4 සුභ මැණික් පත්මරාග පත්මරාග කියන්නේ මැණික් වලින් ඉතාම දුර්ලභ වටිනාම මැණිකක් දෙලුම් ඇටේ පාටයි හරියට මේ පත්මරාගි මුළු ජීවිත කාලෙම මේ පරිඳින්න ඕනේ මැණික ගැන තමයි සිංහලකට තුලා ලග්නයට 2020 වසර කොහොමද කියලා අපි බලමු. තුලා ලග්නය කියන්නේ කොහොම සමවර ලග්නයක් අපි බලමු. තුලා ලග්නයේ මේ වසර මොකද කියලා ඇතිවන තත්ත්වය. තුලා ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 4 වෙන්නේ කුජ 2 වෙන්නේ බුධ ගුරු රවි ශනි සහ කේතු 3 වෙන්නේ සඳු 5 වෙන්නේ රාහු 9 වෙන්නේ ගෝචර කරමින් ආරම්භ වෙන මේ වර්ෂය ඔබට තරම් යහපත් වර්ෂයක් වන්නේ නැහැ. ධනය අතින් ගත්තොත් මිල මුදල් හානිය ආදායම අඩු වෙන පෙරතුපු මුදල් සහ ධනය ප්‍රමාණයෙන් අඩු වී යනවා. ආරම්භ වලට හසු වෙන නමුත් බලාපොරොත්තු රහිත ක්ෂණික ලාභ ලැබෙන්නට පුළුවන්. මොනවද ඉරොතරයි වාසන ධාර්මික උපයන දෙයින් ධනලාභ ලැබෙනවා. ධනහානියක් ඇතිවන කාලයක් විකිණීම සඳහා මිලට ගන්නා දෙයින් ලාභ ලැබෙනවා. රැකිරක්ෂා හානි වියය කරගෙන රක්ෂාකරණ මිදවැඩේ සමයට රක්ෂාවෙන් අස්වීමට උත්සාහ ගැනීමට සිදු වෙන පුළුවන්. දැන් රැකිරක්ෂාව ගැන නම් එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. තුලා ලක්ෂණ 2020 වර්ෂයේ අපි බලමු ගෘහ ජීවිතය ගැන මව්පියාදී වැඩිහිටි ඥාතීන් සමකරන කටයුතු වලදී නොතේරුම් කමින් හෝ වැරදි නිසා අලා මහණිය කරදර විඳිනට සිදු වෙනවා. වරින් වර දුර්වැහෙන ගමන් යාමට සිද්ධ වෙන සතුරන්ගා ඉරිෂ්‍යාකාරයන් ඇති වෙනවා. කරදර සහිතයි පිනට අකමැති සිතේ සැනසීම නැති කාලයක් අලුත් බලාපොරොත්තු වලින් සිතේ සැනසීමක් ඇති වෙන සමහර අයට පහත් මිනිසුන්ගේ බලහත්කාරකම් වලට මූණ දෙන්න සිද්ධ වෙන ව්‍යාපාර වලට ගන්නා උත්සාහයන් සමහර කොට සිවර්ත වියන අධික ගමන් වීමන් නිසා තම ශක්තියද දක්ෂකමද නිෂ්ක්‍රියා යොදවන්න නොලැබෙන නැතෝ ප්‍රමාද වෙනවා. දීපල පිළිබඳ තිබු ස්ථිර තත්ත්වේ නැති වී යනවා. නමුත් එයින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. මහනු ඥාතින් නිසා වැඩිහිටියන්ගෙන් ලාභ ලැබෙනවා. ඔවුන්ගේ දීපල තමුන්ට උරුම වෙනවා. පරණ වී තිබූ වැඩක් අලුතෙන් ආරම්භ වෙන වර්ෂයේ මැද භාගය තුළ වසංගත ආදීන් කුමරු ගෝිතම් පාළු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා ගෝිතම් වලින් ලැබූ ආදායම අඩු වෙන්න පුළුවන්. මෞපිය වැඩිහිටියෝගේ ගුරුවරයෝ ඥාතිනිත්තුගේ මාර්ගයක් ඇති වෙන වසරක් හද පෙන්වා දෙනවා. ගමන් වීම වලදී අතිශය අනතුරු ඇති වෙන්න පුළුවන්. එනම් ගොඩක් විශේෂයෙන් ගංගා ඇලතුළ මුහුදේ ජලාශවල දිය ඇලිවල නෑමේ මලකී ඉන්න විශේෂයෙන් මේ චන්ද්‍ර යටේ ඉන්න අය අපි ඔය දියේ ගිලිල්ලා මැරිච්ච අය කේන්ද්‍ර පරික්ෂා ක්‍රම සොයාගෙන තියෙනවා. චන්ද්‍ර යටේ ඉන්න අයට බොහොම අගුණයි මේ ඒ දිය යෑම පීනන්න පුළුවන් වුණා. දිය වැලේට අහු වෙන්න පුළුවන්. තමන් හිතන්නේ නැති සැඩ පහරට යන්න පුළුවන්. එවැනි අය ප්‍රේසම් මෙන්න තුඩලක් මෙන්න මේ වර්ෂයේ විශේෂයෙන් චන්ද්‍ර යටේ ඉන්න අධ්‍යාපනය ගැන කතා කරන විභාගවලින් විභාග වලට පෙනී සිටනට තරම් සුබ කාලයක් නෙවෙයි කියලා තමයි පෙන්වා දෙන්නේ. ඉගෙනීම පහළට වැටෙනවා. නමුත් ගුරු මහදස අන්තර්සහගත කරනාට උසස් ඉගෙනීම් වලට අවස්ථාව තියෙනවා. ඒ වෙනුවට විභාගවලින් උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙනවා. සෞඛ්‍ය ගැන කතා කරොත් හાર્ට් ඇටැක් හෘදයාබාධ වලට ඉඩ තියෙනවා. වාත රෝග ඇති වෙනවා. අසනීප වැළඳෙනවා. මේ කාලෙදී ලේ වැඩි කම හෝ රත්පිත් ගතිය මතුවන දියවැඩියා රෝගීන්ගේ හිම තත්ත්වයන් නරකයි තැනෙනවා. එහෙනම් දියවැඩියා තියෙන අය රෝග උග්‍ර වෙනවා.
සුබදව සංගාරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාද කියල පෙන්වා දෙනවා. සුභ වර්ණය සුදු පාට ක්‍රීම් පාට. සුභ අංකය 6 සුභ මැණික් දියමන්ති සුදු මැණික් ආයුබෝවන්. 2020 වර්ෂයේ උච්චක ලග්නයට කොහොමද කියලා තමයි ඊළඟට පවසන්නේ. උච්චක ලග්න උපන් ඔබගේ ලග්නාධිපති කුජ සක්සේස්සව ලග්නේ බුදගුරු රවි සනි සහ කේතු දෙවැන්නේ සිකුරු තුන්වැන්නේ සඳු හතරවැන්නේ රාහු අටවැන්නේ ගෝචර කරනමින් ආරම්භ වන මේ වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගින්දෙන් ලැබෙන වර්ෂයක්. උච්චක ලග්නට ඉතාම හොඳයි 2020 වර්ෂය. කෝටාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාත් උච්චක ලග්නනේ. තුමාට බොහොම හොඳයි. ගුරු ධනස්ථානෙට ඇවිල්ලා ඉන්නේ ධනු රාශියට. ජනවාරි 24 සෙනසුරු වික්‍රමස්ථානෙට සියලු සතුරන් පරාජය වෙලා එතුමාගේ බලය කොතරම්ද කියතොත් ඉහළම තත්ත්වෙන් එතුමාට මේ රට පාලනය කරන්න අවස්ථාව ලැබෙනවා. ධනය අතින් ගත්තොත් උච්චක ලග්න හිමියන්ගේ ධන ලාභ ලැබෙනවා, දීපල ලාභ ලැබෙනවා, ලොකු ලාභ පවා ලැබෙන්නට ඉඩ තියෙනවා. විශාල ධන ලාභ එකවර ලැබෙන්න පුළුවන්. කොහොමද? කෝටි ගණන් ලොතරැය දෙන්න පුළුවන් වර්ෂයක් උච්චක ලග්න හිමියන්ට. බොහෝට රේස් සූදු වලින් වූ අනුන්ගෙන් ලැබෙන දෙයින් ලාභ ලැබෙන්න පුළුවන්. රැකිරක්ෂා වලින් උසස් වෙනවා. රැකිරක්ෂාව ගැන කතා කරොත් තනතුරු වලින් ඉහළ යනවා. අලුත් තනතුරු ලැබෙනවා. උසස් තනතුරු ලැබෙනවා. රැකිරක්ෂා වලින් ලැබෙන වැටුප්සා වේතන ඉහළ යනවා. තමගේ නායකත්වය තුළින් යටත් සේවකයන් පාලනය කිරීමේ ජවයා ශක්තිය ලැබෙනවා. ගුණ ජීවිතය ගැන කතා කරොත් උච්චක ලග්න හිමියන්ගේ සිතට ප්‍රීතියක් ගෙන දෙන කාලය, දියුණුව ඇති වෙන කාලය, යහපත් වැඩකරුවන්ගෙන් තමන්ට වාසිදායක තත්ත්වයන් ලැබෙනවා. කරගෙන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු දියුණු වෙනවා. මේවා මේ අවුරුදු 30කට සැරයක් කරකැවිලා එන දේවල්. තත්ත්වය උසස් වෙන, සතුරන්ගෙන් ජය ලැබෙන, තම බලය වැඩි වෙනවා, තම අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් වෙනවා, නොයෙක් උත්සවවලට හෝ සමාගම්වලට ආරාධනා ලැබෙනවා, ස්ත්‍රීන් සමග ප්‍රීතිමට ලැබෙන කාලය, ඉඩම් වූ ගෙවල් මිලයට ගැනීමට පවා ඉඩ ඇති කාලය බැවින් ඉගෙන උත්සාහවන්ත විය යුතුයි. උත්සාහ කරන ලද සෑම දෙයක්ම යහපත් ප්‍රතිඵල ඇති වෙනවා. වරදින් නිදහස ලැබෙන, නින්දාවෙන් බේරෙනවා, තමාගේ ගමනම ජම්ම භූමියට යාමට ඉඩ ලැබෙනවා. ස්ත්‍රී සපත මංගල යුගද උදාවන වසරක්. මේක විශේෂත්වය අවිවාහකයිට. මංගල යුග උදාවන වසරක්. ජවල් දුර පිළිබඳ දැන් පිළිබඳ ගනුදෙනුන් සහ පතල් වැඩ ඔන්න උච්චක ලග්න හිමියන්ට මොබිය මාසනාව තියෙනවනේ. මැණික් පතල් කරන අයට තා අධික මිලට මිල නියම වෙන මැණික් ලැබෙන්න පුළුවන් මාසනාව උච්චක ලග්න හිමියන්ට. තමගේ කටයුතු වල වැඩිහිටියන් සහ මහල්වැගේ උදව් උපකාර ලැබෙනවා. විශේෂයෙන් රාහු මන්දස අන්තර්සාගත කරන අයට තරම කරදර කාලයක් වුණත් ගුරු මහා දසා සෙනසුරු මහා දසා ගත කරන උච්චක ලග්න හිමියන්ට ෂණික ලොතරැයි වාසනා හදිසි ධන ලාභ නිරාශයෙන්ම ලැබෙන බව තමයි පවසන්න වෙන්නේ. අධ්‍යාපනය ගැන කතා කරොත් තම ඥානීය දියුණු වන කාලයක්. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. කුඩා දරුවන්ගේ අධ්‍යාපනය ඉතාම යහපත් වෙනවා. සෞඛ්‍ය ගැන කතා කරන ශරීර සනීපය ඇති කරන රාහු මද සාන්තසගත කරන අයට වරිමර ලිඩ රෝග සාමුතු විදි අසනීප සෑදීමට ඉඩ තියෙන සුබ දවස් ඉරිදා ආශිර්වාද බ්‍රහස්පතින්ද සුබ වර්ණය රතු සුභාංක 1 2 4 5 7 සුබ මෙනික් රතු මෙනික් රතු පොරොල් පුෂ්පරාග ආයි 2020 ධනු ලග්නයට කොහොමද? ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු රවි බුද සනි සහ කේතු සමග ලග්නේ ගෝචර ගමනේ දෙන සිකුරු දෙවැන්නේ සඳ තුන්වැන්නේ රාහු අත්වැන්නේ කුජ දොළොස්වැන්නේ ගෝචර කරමින් සිටියේදී ආරම්භ වන මේ වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන වර්ෂයක් වෙනවා. ධනය අතින් ගත්තම අනුන්ගේ ධනය ඔබට ලැබෙනවා. නමුත් ඒවා වැඩිකල් පවතින්නේ නැහැ. තැන්පත් ධනය වැය වෙන ලෙස අධික වියදම් ඇති කරනවා. ඒත් කිසියම් යම් පමණකින් මුදල් රඳවා ගැනීමට හැකියාවක් තියෙනවා. රැකිරක්ෂාව ගැන කතා කරන රැකිරක්ෂා ස්ථානවල කලදර ඇති කරනවා. සමහර විට රැකිරක්ෂාවල් තනතුරු නැති වී යාමට ඉඩ ලැබෙනවා. වර්ෂයේ මැද භාගයෙන් පසු යහපත් රැකිරක්ෂා අවස්ථා ලැබෙනවා. ධනු ලග්න හිමියන්ට වසර මැදින් පස්සේ තමයි හොඳ තනතුරු වලින් උසස් වීම ලැබෙනවා.
ගෘහ ජීවිතය ගැන කතා කරමු. වෙහෙස ඇති නිෂ්ඵල ගමන් යාමට සිදු වෙනවා. වරින් වර සිතට බිය ඇති වෙනවා. සොරු සතුරු බිය ඇති වෙනවා. තමාටත් තම භාර්යාවටත් අසනීප සාධනන්න පුළුවන්. එම පවුලේ වැඩිමහල් දරුවෙකුට අපලදායකයි. වැඩිහිටි මහලු ඥාතියෙකුට පියාට අසනීප කරදර ඇති කරනවා. සහෝදරයන් සමග අමනාපයක් ඇති වෙනවා. විවාහක අයට නම් අමුසබි වේද වූ දෙදෙනාගේ කෙනෙකුට ස්ථාන මාරුවක් නිසා වියෝ දුකක් ඇති කළ හැකි. මේ කාල සීමා තුළ තමාට නරක නාමය චෝදනා දෝෂාරෝපණ ලැබෙන්නට ඉඩ තියෙනවා. එම නිසා පරිස්සම් වෙන්න ඕන. වසර අවිත වැඩකට වූ තම තත්ත්වෙන් නොගැලපෙන වැඩට පහත් වැඩකට අත ගැසීමට සිතන බැවින් යකිතා දුරට ඒවායි බේරීමට කටයුතු කරන්න ඕන. මේ කාලය තුළ තද ලෙස කම්මැලි ගතියක් ඇතිකර එබැවින් කිසිදු ස්ථිර වැඩකට බහින්නට හිත යෙදෙවෙන්නේ නැහැ. ශරීරයට මහන්සි ගතිය ඇති වෙන හීන ජාතිකයන් ආශ්‍රය ඇති වෙන තම භාර්යාවට ස්වාමීන මාර කපල ඇති කරනවා. ගින්නෙන් පාඩු වෙන්න සිද්ධ වෙනවා. පර්ශයේ මෙදභාගයේ පමණට පෙරප ඇති කරදර තත්ත්වයන් සමනය වී අලුත් තත්ත්වයකට පත් වෙනවා. ප්‍රිය සමාගම් නිතර ඇති වෙන හිතවතුන් විතිතයන් සමග ප්‍රියමනාප ලෙස කතා කරමින් කාලය ගත කරන අවස්ථාව ලැබෙන වැදගත් කතා පැවැත්වීමට ඉදිරි පස්ථා ලැබෙන විවාහ වයට නම් මේ කාලය තුළ තම ස්වාමියාට හෝ භාර්යාවට ලාභ ලැබෙන කාලයක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. පවුලට අලුත් සමාජිකයන් එකතු වෙනවා. සුදුසු වයස නම් විවාහ කම්සප ලාභ ලැබෙනවා. කියන්නේ මංගල යෝග උදා වෙනවා. අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපන කටයුතු බාධා ඇති කරනවා. එහෙත් වර්ෂ මැද භාගයේ පමණට විවාහවලින් ජයත් වෙන විවාහවලින් ජය ලැබෙන අලුත් දීගණිගම අවස්ථාව ලැබෙනවා. සෞඛ්‍ය ගැන කතා කරොත් ශරීර අසනීප වැඩි කරයි. සෞඛ්‍ය තත්ත්ව ධර්ම දුර්වලතට හැරෙනවා. මුඛාසිත රෝග වලට භාජන වන පිත් කෝප රෝග ලී රෝග හදිසි වැටීම් වලින් කකුල් තුවාල ගැටුම් තුවාල මේවා ඇති කරනවා. සුබ දවස් ඉරිදා බදාද සිකුරාද සෙන සුරාදා සුභ වර්ණයේ කහ වර්ණයේ සුභ අංකය වන්නේ 3-5 සුභ මැණික් පුෂ්පරාග ධර්ම ලක්ෂණය උපන්නයට එලෝ සපා පුෂ්පරාග මැණික් පැලදීම බොහොම හොඳයි. තෙරුවන් සරණ. මකර ලක්ෂණය ලග්නාධිපති ශනි රවි බුධ ගුරු කේතු සමග 12 සිකුරු ලක්ෂණයද සඳු දෙවැන්නේද රාහු 6 කුජ 11 ගෝචර කරමින් සිටියදී ආරම්භ වෙන මේ වර්ෂ ඔබට මිශ්‍ර පළගෙන දෙන වර්ෂයක් කටට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන ධනය අතින් ගත වියදම් අධික වීමත් මුදල් හානියක් නිතරම ඇති කරන සමහර අවස්ථාවලදී පුණ්‍ය වැඩ සඳහා මුදල් ධනය වියදම් කරනවා. තම ධන හානි වලට හේතුව තියෙනවා. මහා පරිණාමයේ වියදම් කිරීමට සිදු වෙනවා. මේ කාලය තුළ තාගේවන්තකම වැඩි වීමෙන් මුදල් සහ ධනය අධික ලෙස වියදම් වෙනවා. රැකිරක්ෂාව ගැන කතා කරන රැකිරක්ෂා නැතිවීමක් හෝ තනතුරෙන් පාන වැටීම සිද්ධ වෙන පුළුවන්. රැකිරක්ෂාව තිබූ තත්ත්වය පහළ වෙන රාහු මධ්‍ය සහ අන්ත සංගතයට රැකියාව වලින් දියුණුව ඇති වෙනම වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙන කාලයක්. ගෘහ ජීවිතය ගැන කතා කරනකොට තමාට දුර බැහැර ගමන් යාමට සිද්ධ වෙනවා. විනෝද ගමන් වන්දනා ගමන් වෙන්න පුළුවන්. වෙන රටවල් වලට වෙන්න පුළුවන්. උසස් අය සමඟ ආරවුල උසස් අය තමාගෙන අප්‍රසන්න වීමට වූ හේතු තිබෙන බැවින් ඉතා පරිස්සමින් හා නුවණින් යුක්තව ක්‍රියා කළ යුතු වන අප්‍රසිද්ධ ලෙස අසනයට උදව් කරන කාලය හිත් නිතරම සිත්ත උලෙන් කාලය ගත වෙනවා. පිට බලාත්වල ගමන් යාමට සිදුවන මිත්‍රයන් සමඟ ආරවුල් ඇති වෙනවා. ආරම්භ කරන වැඩ කටයුතු පසු කාලයේ තමාට මහත් කරදරයක් බවට පත් වෙන ජීවිතය පිළිබඳ කාරිකුණු ස්වභාවයක් ඇති කරනවා. ඉවසීමේ ශක්තිය අඩු වී යනවා. රාහු මධ්‍ය සාන්තසගත කරනට වාසියක භාගය දක්වා යහපත් ප්‍රතිඵල ගෙන දෙන අතර තමා කැමති ආකාරයට කම්සප සේවනයේ විඳීමට හැකියාව ලැබෙනවා. ඉස්සෙන් සමග ආශ්‍රය ඇති වන තමා කැමති ආකාරයට බඩු බාහිරාදී රස කර ගැනීමට ඉඩ ලැබෙනවා. අලුත් බඩු බාහිරාදී මිලට ගැනීමට ඉඩ ඇත. මිහිකරුවන් ලැබෙනවා. වාසනාවන්ත සැපවත් කාලයක් උත්සව වලට සහභාගීවීමට ලැබෙනවා. සුර සතුරන්ගෙන් කරදර ඇති නොවන අතර අලුතෙන් පටන් ගන්නා කටයුතු දැනට කරන කියන කටයුතු දිනුවර වත්තන කාලයක්. දරු ශිෂ්‍යලාව ලැබෙන මේ කාලය තුළ උත්සාහ වීම තුළින් තමාට දීපල පවා ලබා ගන්න පුළුවන් කම තියෙන ගිතුතුල් පීතිය වාසනා කරනවා. අලුත් හිත මිත්ත සංගම් ඇති වෙනවා. දේශපාලන වැඩවලදී සිතට මේ කාලය තුළ විශාල දියුණුවක්
ඇති කරන හොඳ ජල ප්‍රසාදය ලබාගෙන හැකියනවා. ක්‍රීඩා ශිෂ්‍ය නිලධාරීන් ජයග්‍රහණ හිමි වනවා. අධ්‍යාපනය අතින්ගත් කල අධ්‍යාපන කටයුතු පහළ බහිනවා. රාවුමද සතුසගත කරනාගේ අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලයක් ඇති වෙන විභාග වලින් ජයත් වෙනවා. ශරීර සනීපයේ සෞඛ්‍ය අතින්ගත් ශරීර සනීපයේ යහපත් නැහැ. පාදික ආබාධ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. කලසිර පවතින අසනීප නිසා විදවනස ස්වභාවයක් ඇති කරනවා. වලින් වල විවිධ රෝගාබාධ ඇති කරනවා. රාවෝද සන්තසගත කරනාට ශරීර සනීපය ඇති වෙන අතර සුබ දවස් සංගාරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා වන අතර සුබ වර්ධනයේ නිල් සුබ අංකය 6-8-9 සුබ වැනික් නිල් මැණික් මකර ලග්නේ උපන්නාට ඉතින් නිල් මැණික් පළ දිනන වසර ආරම්භයේ ඉඳලා බොහොම හොඳයි. ඒ රාස්ත කපල කාලිකුත් වෙනවා සෙනසුරු ලග්නෙට එනවනේ. ආයිබෝන් දෙදාස් ශිෂ්‍ය කුඹ ලග්නෙ වියන්ට කොහොමද? දෙදාස් ශිෂ්‍ය කුඹ ලග්නෙ උපන්න ඔබගේ ලග්නාධිපති ශනි රයිබුද ගුරු කේතු සමග 11 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන අතර සිකුරු 12 වැන්නේ සඳු ලග්නේ රාහු 5 වැන්නේ කුජ දස වැන්නේ ගෝචර ගමනේ සිටි ආරම්භ වන මේ වර්ෂය ඔබට මිශ්‍ර පළගෙන දෙන වසරක්. ධනය අතින් ගත්ත මේ කාලයේදී සැලකිය යුතු ධනවතෙක් කරනවා ඔබ. අඩුපාඩු තිබූ බැංකු මුදල් ආදී සම්පූර්ණ කරගත හැකි වෙනවා. ඒත් වර්ෂයේ මැද භාගයේ වනවත් සමග මිල මුදල් අතින් තරම් සුබ වෙන්නේ නැහැ. වීදම් අධික කරනවා. ආදායම් ලැබීමට අඩුවන බැවින් තැන්පත් ධනය වීදම් කිරීමට සිද්ධ වෙනවා. වර්ෂයේ මැද භාගයේ රැකිරක්ෂාව වර්ෂයේ මැද භාගයේ පසුව රැකිරක්ෂා ස්ථානවල හරදර ඇති කරනවා. රැකිරක්ෂා ස්ථාන මාරුවීම් තනතුරු වලින් පහළ වැටීම් සිද්ධ වෙන්න පුළුවන් බොහෝ විට. ඒ සිඳුන ස්ථාන මාරු තමාට කරදර වාතාවරණ ඇති කරන්න පුළුවන්. ගෘහ ජීවිතය ගැන කතා කරමු. වර්ෂයේ මුල් භාගයේ තුල අලුතින් ගෙවල් සෑදීමට ආරම්භ කිරීම බොහොම හොඳයි. ඒවට අවස්ථාව උදා වෙනවා. අලංකාරයෙන් හා උසස් ලෙස ජීවත් වීමට අවශ්‍ය බඩමුට්ටු ලැබෙන්නට පුළුවන්කම ලැබෙනවා. සැප පහසුවට හේතු වන සෑම දෙයක්ම ලැබෙන වාසනාවන්ත උස්ස ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වීමට ලැබෙන සතුරන් පරාජය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒත් වර්ෂයේ මැද භාගයෙන් පසු මේ තත්ත්වය වෙනස් වෙන දරු ශිෂ්‍යාදීන් අසනීප කරදර හෝ සමහරට ඒ කෙනෙකුට මාරක අපලයක් හෝ නියමයි. නැත්නම් මිට දරුවෙක් හෝ ශිෂ්‍යයෙක් ගෙදරින් පැන යාමක් හෝ ඈත්වීමක් සිදු විය හැකි. කරදර පැටලී ඇති වී තමාට තැන් තැන් වලට ඇවිදීමට සිද්ධ වෙනවා. ගමන් වෙහෙස ඇති කරන සිත්ට දුක්බර කරුණු වේදනා පවුලෙන් ඈත්වීමට හෝ පවුලේ අයගින් ලැබෙන්නට ඇති උපකාර අඩු වෙනවා. නිකරුණේ ආරවුලට අසු වෙනවා. ආශ්‍රය කළ අය සමග අමනාපකම් ඇතිවීමට හෝ බේද වීමට නියමයි. සිතේ කලකිරුණු ගතිය ඇති වෙනවා. රජයෙන් තර්ජන පවා ඇතිවිය හැකි. තද ලෙස රාගාධික කාලයක් ඇති වෙනවා. ගුප්ත ශාස්ත්‍රීය කටයුතු නිලයට යම්කිසි වාසි සහිත කාලයක් කියලා බෙන්නුම් කරනවා. අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපන කටයුතු බාධා ඇති කරන වසරක්. එහෙත් උසස් අධ්‍යාපන කටයුතු ප්‍රගතියක් ඇති වෙනවා. තරඟ වලින් උසස් ප්‍රතිඵල ඇති කරගන්න අවස්ථාවේ හිමි වෙනවා. සෞඛ්‍ය අතින් ගත්තොත් මොළතිබු සෞඛ්‍ය සම්පන්න ගති කෙමින් කෙමින් නැති වී උදරාබාධ හේතු වෙනවා. තමාට පවුලේ කෙනෙකුට බෝවන වසංගත රෝගයක් වැළඳීමට ඉඩ තියෙනවා. සුබ දවස් සඟහරුවාද බ්‍රහස්වෙන්ද සිකුරාද සෙනසුරාද සුබ වර්ණයේ රතුනින් සුභාංකයේ 3-8-9 සුබ මැණික් කාකණි කුඹලක්නේ හිමියන්ට ඔන්න කාකණි මැණික් තමයි සුබදා එක කියලා පෙන්නුම් කරන්නේ. තෙරුවන් සරණ. ආයිබුවන් මීන ලග්නේ 2020 වසර මීන ලග්නේ හිමියන්ට කොහොමද? මීන ලග්නේ උපන් ඔබගේ ලග්නාධිපති ගුරු බුදුසසුන රවිස්සහ කේතු සමග දසවැන්නේ ගමන් කරන අතර සිකුරු 11 වැන්නේ සඳු 12 වැන්නේ රාහු 4 වැන්නේ කුජ 9 වැන්නේ ගෝචර කරමින් සිටියේදී ආරම්භ වන මේ වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන වර්ෂයක්. ධනය දීපල ඉඩ කඩම් වලින් ආදායම සහ ධනය ලාභ ලැබෙනවා. වෙළඳ ව්‍යාපාර වලින් පසුගිය වසරට වඩා ලාභ ලැබෙනවා. ආදායම ක්‍රමයෙන් වැඩි වෙනවා. රැකිරක්ෂාව නැති වී ගිය රැකිරක්ෂා කටයුතු තරතුරු නැවත ලැබෙනවා. නව රැකිරක්ෂා සොයා ගැනීම යහපත් කාලයක් වන රැකියා ස්වයමින් සිට කෙනෙකුට නම් මේ කාලයේදී ඒ ලැබීමට හේතු වේ. රැකිරක්ෂා වලින් උසස් වේ. ගෘහ ජීවිතයේ භූමියෙන් ලාභ ලැබෙන කාලය ලී ගඩොල් නිලදම් කරන අයට ගොවිතැන් වැඩ කරන අයට විශේෂ ධන ලාභ ලැබෙනවා. සියලු මහලු අයගේ විශේෂ උපකාර ලැබෙනවා. නැති වූ වස්තුව නැවත ලැබෙනවා.
හිතවත් මිත්‍රයන් හා මිතුරියන් ලැබෙනවා, අලුත් තත්ත්වයකට අලුත් තැනකටපත් වෙනවා, තම බලය වැඩි වෙනවා, සැනසිරිදායක ප්‍රීතිමත් කාලයක් ගත කරන්නට ලැබෙනවා, හොඳ අස්වැන්නක් ලැබෙනවා, දැන් තත්ත්වයේ යහපත් වෙනවා, භාර්යාව හෝ තම පවුලයට දරු පල ලැබෙන කාලය සහෝදරයන්ට පිටපළාත්වල ගමන් කිරීමට සිදු වෙනවා, මව්පිය වැඩිහිටියෙකු පසමිස්ස රෝගයක් හෝ වැළඳීමට ඉඩ ඔවුන් සමකරන කටයුතුවලදී ඇතිවන නොතේරුම්කම හා මෝඩකම නිසා කරදර පාඩු සිදුවන මේ කාලයේ මවට තරමක් අපලදායක කාලයකට පෙන්නුම් කරන භෝජන සංග්‍රහ පීති උත්සව ආදියට සහභාගී වීමට ලැබෙන යහපත් පොරොන්දු වීසුම් වලට බැඳීමෙන් සැනසෙල්ලක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. නඩු පැටලෙලි ඇතුව තන්දින දේවයන් නිදහස් සැනසෙල්ල ඇති වෙනවා. අධ්‍යාපනය 2020 වර්ෂයේ මීනලග්න හිමියන්ගේ අධ්‍යාපන තත්ත්වය ගත්තොත් යහපත් කියලා තමයි පෙන්නුම් කරන්නේ. කාර්මික අංශයේ ඉගෙනුම් ලබන අයට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. තරඟ විභාගවලින් ජයත් වෙන සෞඛ්‍ය අතින් ගත්තොත් අසනීපෙන් සිටින කෙනෙකුට නම් මේ කාලය තුළ ඉක්මන් සුවය ලැබෙනවා. හෘදයාබාධවලින් පීඩා විඳීමට සිද්ධ වෙනවා. පපු ආශ්‍රිත අසනීප වල වාජන වී යකි වේ. ඉපිලන් සැලකිලිමත් විය යුතුයි. සුබ දවස් සඟහරුවාදා බ්‍රහස්පතින්දා කියලා පෙන්නුම් කරනවා. සුභ වර්ණයේ රතුකම සුභ අංකයේ 3 9 සුභ මැනේ පොස්ප